වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඔබ දන්නවා මේ වන විට යුක්‍රේනයේ අවිබලය වගේම පිරිස් බලයත් ඉතාමත් අවම මට්ටමක තමයි පවතින්නේ විශේෂයෙන් පිරිස් බලය අවම වීමට ප්‍රධානම හේතුව තමයි යුක්‍රේනවාසියන් බොහෝ දෙනෙක් දන්නවා මේ වන විට යුදුබිමේ යුක්‍රේන බටයන් අවි ආයුධ රහිතව ඉතාමත් අවදානම් මට්ටමක තමයි යුද්ධය ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා මේ නිසාවෙන් යුක්‍රේන හමුදාවට මේ මොහොතේ එකතු වීම සියදිවි නසා ගැනීමක් කියලා තමයි බොහෝ යුක්‍රේනවාසියන් විශ්වාස කරන්නේ මේ වන විටත් බොහෝ තරුණ පිරිස් රට හැරගොස් තමයි තිබෙන්නේ ඔබට මතක ඇති මීට පිළිමක් ලෙස සෙලෙන්ස්කි ජනාධිපතිවරයා වයස අවුරුදු 45-55 වයස් කාණ්ඩේ වැඩිහිටියන් යුද්ධය සඳහා බඳවාගෙන ලැබුවා කොහොම වුණත් යුද භූමියෙන් වාර්තා වෙන විදිහට මෙම පිරිස් ඉතාමත් අසරණ සහ අවාසනාවන්ත තත්ත්වයකට පත්ව සිටිනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ මෙම ආත්‍ත්‍යකාරී තත්ත්වයත් සමග බොහෝ යුක්‍රේන බටයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙමින් තිබෙන බවටත් වැඩිදුරටත් වාර්තා වෙලා තිබෙනවා තත්ත්වය එසේ තිබේදී සැපොරෂයා කලාපයේ රොබෝටයින් නගරය ආශ්‍රිත තවදුරටත් රුසියානු ප්‍රහාර උත්සන්න කරමින් පවතිනවා කියලා තමයි හෙළි කරලා තිබෙන්නේ මේ වන විට රුසියානු බටයන් රොබෝටයින් නගරය දිශාවන් තුනකින් සම්පූර්ණයෙන් වටකිරීමට සමත්ව තිබුණත් යුක්‍රේනය විසින් නගරේ වටා දහස් සංඛ්‍යාත බිම්බෝම්බ අතුරා පවතිනවා කියලා තමයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ කොහොම වුණත් රුසියානු ප්‍රාබල හමුදාව නගරේ වටා ගමන් කරමින් රොබෝටයින් නගරය සම්පූර්ණයෙන් වටකිරීමට තමයි මේ මොහොත වෙන විට උත්සාහ ගනිමින් සිටින්නේ රුසියානු ගුවන් හමුදාව සහ කාලතුවක්කු බලගනය විසින් රොබෝටයින් නගරය තුළ හඳුනාගත් යුක්‍රේන ඉලක්ක වෙත දැඩිව පහර දෙමින් යුක්‍රේන සැපයුම් මාර්ග විනාශ කරමින් පවතිනවා කියලා තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ දැඩි ප්‍රහාර හමුවේ යුක්‍රේනය ක්‍රමයෙන් නගරේ හැරවැමින් තිබෙනවා කියලා තමයි තරදුට ප්‍රකාශ කරන්නේ විශේෂයෙන් මෙවන විට යුක්‍රේන යුද පෙරමුණේ සියලුම කලාපයන්වල යුක්‍රේන ඉදිරි ආරක්ෂකවලු දැඩිව ප්‍රහාරයට ලක් කරන්න වගේම බොහොමයක් ප්‍රදේශවල යුක්‍රේන ඉදිරි ආරක්ෂකවලු වනසා දමන්නත් රුසියානු බටයන් සමත් වෙලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. දැඩි රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ විසින් රොබෝටයින් නගරයේ නැගරෙන සීමාවේ සිට නගර අභ්‍යන්තරයට පලා යමින් සිටින අතර මෙහිදී ජර්මනයේ නිෂ්පාදිත මාඩර් වර්ගයේ පාබල සටන් වාහනයක් නිරුපද්‍රිතව අල්ලා ගැනීමට අමරිකාවේ නිෂ්පාදිත බ්‍රැඩ්ලි වර්ගයේ සන්නද්ධතාවයක් වනසා ගැනීමටත් සමත්ව තිබෙනවා කියලා රුසියානු බටයන් දර්ශන උදාහරණින් ප්‍රකාශ කරලා තිබෙනවා. За счет своих габаритов, проходимость, то есть мы уже провели испытания, проходимость по грязи, она очень низкая. Ну, машина вообще пришла с полным боекомплектом. Вообще. Мевани, News Данаганна, Сингхала, A News Subscribe Каранг.